දිනතුනි තවත් සුන්දර රාත්‍රියක් උදා වෙලා තියෙනවා. ඒ උදා වුණා වූ නැවුම් සුන්දර රාත්‍රිය විදර්ශනාමය රාත්‍රියක් බවට පත් කරගන්නයි පින්වතුල්ලා මේ සූදානම් වෙන්නේ. පින්වතුනි අද ඇසළ පුර 15ක පොය දවස මේ මොහොතේ ඔබ සිරස ගුවන් විදුලියේ ඉදිරියේ වාඩි වෙලා ඔය ජනල් කවුළුවෙන් දොර කවුළුවෙන් ඈත ආකාශයේ දිහා බැලුවොත් ඔබට ලස්සනට පෙනේවි ඒ ඇසළ පුර 15ක පොය සඳ ප්‍රභාස්වරව ආලෝකමත් මේ මොහොතේ බබල බබලා පරිසරය එළිය කරන ආකාරය. නමුත් මේ සුන්දර රාත්‍රිය අපි විදර්ශනාමය රාත්‍රියක් බවට පත් කරගන්නයි මේ යන්නේ. ඒ නිසා පින්වතුනි ඒ සුන්දර ඇසළ 15ක පොය සඳ දෙස ඔබ මස්සැහෙන් බලන්න එපා පින්වතුනි. ඔබ මේ ඇසළ 15ක පොය සඳ දෙස විදර්ශනාමය ඇසෙන් මේ රාත්‍රිය බලන්න. ඔබ මස්සැසෙන් ඒ සුන්දර 15ක පොය සඳ දෙස බැලුවොත් ඔබට හිතේවි අදනම් පුර 15ක පොය සඳ හරිම ලස්සනයි, හරිම ප්‍රභාස්වරයි, ආලෝකමත් කියලා පෙනේවි. පින්වතුනි මේ මස්සැසෙන් අපි දකින්නා වූ රූපය නිරතුරුව පින්වතුනි අපිව මුලාවට පත් කරනවා. ඒ නිසා මේ සුන්දර විදර්ශනාමය රාත්‍රියේදී විදර්ශනාවේ ඇසෙන් දකින්න. ඔබ කොහොමද පින්වතුනි ඇසළ පුර 15ක පොය සඳ විදර්ශනාවෙන් මේ රාත්‍රිය දකින්නේ? පින්වතුනි ඇසළ 15ක පොය සඳ රූපේ ආස්වාදයේ හැටියටම දකින්න. රූපේ ආස්වාදයේ යම් තැනක තියෙනවා නම් පින්වතුනි එතන ආදීනවයක් තියෙනවාමයි. මේ මොහොතේ ඔබේ රූපේ ආස්වාදයට බැඳී ගියොත් අනේ මේ ඇසළ පුර 15ක පොය සඳ ලස්සනයි, සෞම්‍යයි, තාරුණ්‍යයි, ආලෝකමත්, ප්‍රභාස්වරයි. මේ ආකාරයෙන් පින්වතුනි ඔබ මේ රූපේ ආස්වාදයට බැඳී ගියොත් ඒ රූපය ඔබ කැමැත්තෙන් පිළිගත්තොත් ඒ රූපය ඔබ සතුටෙන් පිළිගත්තොත් තවත් සති දෙකක් ගිය තැනදී පින්වතුනි ඔබට අයිති වෙන්නේ සඳ නැති ඝනාන්ධකාර රාත්‍රියක් පමණක්මයි. ඒ නිසා පින්වත් ඔබ මේ මොහොතේ මේ ඇසළ පුර 15ක පොය සඳ විදර්ශනා සිතින්ම දකින්න. මේ බබලන්නා වූ කැලුම් දෙන්නා වූ ආලෝකමත් වෙන්නා වූ 15ක පොය සඳ තේජෝ ධාතුවේ ආස්වාදයේ හැටියටම දකින්න. මේ තේජෝ ධාතුවේ ආස්වාදය අනිත්‍ය වූ ධර්මතාවයක් හැටියට නුවණින් දකින්න පින්වතුනි. අදින් පස්සේ එළඹෙන තුන් මාසය පින්වත් බෞද්ධ ජනතාවට පිනෙන් කුසලයෙන් ජීවිතය පුරෝගන්න ලැබෙන සුන්දර මාස තුනක්. අද මේ රටේ වැඩ සිටින සෑම උපසම්පදා භික්ෂූන් වහන්සේ නමක්ම පින්වත් ගිහි පින්වතුල්ලාගේ වස් ආරාධනා පිළිගෙන හෙට දවසේ අපි සෑම උපසම්පදා භික්ෂූන් වහන්සේ නමක්ම වස් අධිෂ්ඨානයන් සිද්ධ කර ගන්නවා පින්වතුනි. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ මේ මොහොතේ මුළු රටම මුළු ලෝකෙම බලවත් අකුසල් විපාකයන්ට මූණ දීලා ජනතාව කායිකව මානසිකව බලවත් පීඩාවන්ට පත්වෙන මේ අවස්ථාවේදී පින්වතුනි මේ ලැබුණා වූ සුන්දර වස්තු මාසය නිරතුරුවම ශක්තිමත්ව පින කුසලය වැඩෙන, ඒ වගේ මේ පින කුසලය විදර්ශනාත්මක කුසලයක් බවට පත් කරගෙන මේ විපාක දෙන්නා වූ අකුසල් සංස්කාරයන් යටපත් කොටගෙන නැගී සිටීමේ අධිෂ්ඨානය අපි මේ මොහොතේ ඇති කරගත යුතු වෙනවා පින්වතුනි. විදර්ශනාව කියන්නේ අපි විනිවිද දකිනවා. යමක් මතු පිටින් නෙමේ අපි ඒක විනිවිද දකිනවා. රූපය විනිවිද දකිනවා, වේදනාව විනිවිද දකිනවා, සංඥාව සංස්කාර විඥානයන් අපි විනිවිද දකිනවා පින්වතුනි. එම දකිමින් නිරතුරුවම අපි විදර්ශනා නුවණම අපි ජීවිතයට එකතු කරගන්නවා. අපි විදර්ශනා නුවණ ජීවිතයට එකතු කරගන්න පෙර ආතුව මේ උතුම් ප්‍රඥාවට අදාළ ධර්මතාවයන් ජීවිතයට එකතු කරගන්න පෙර ආතුව අපි සද්ධර්ම ශ්‍රවණය තුලින්, කල්යාණ මිත්‍ර ආශ්‍රය තුලින්, ඒ සද්ධර්ම ශ්‍රවණයේ නුවණින් මෙනෙහි කිරීම තුලින් පින්වතුනි නිරතුරුවම අපේ ඉලක්කය අපි පැහැදිලි කරගත යුතුයි. අපි විදර්ශනා නුවණ ඇති කරගැනීමේ ඉලක්කය මොකක්ද පින්වතුනි?
මේ උතුම් මාර්ය ෂ්ටාංගික මාර්ගයේ ශක්තිමත් කරගෙන සම්මා සමාධිමත් හිතක් ඇති කරගෙන ඒ සම්මා සමාධිමත් හිත උපයෝගී කරගෙන සතර සටිපට්ඨාන ධර්මයන් ජීවිතයට එකතු කරගෙන ඒ සුන්දර විදර්ශනාමය සිත් අපි ඇති කරගන්නේ පිංගතුනි නිරතුරුවම මේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය ජීවිතයට එකතු කරගන්න උතුම් සෝවාන් ඵලයන් සාක්ෂාත් කරගන්න උතුම් සකෘදාගාමි ඵලයන් සාක්ෂාත් කරගන්න උතුම් අනාගාමි ඵලයන් උතුම් රහත් ඵලයන් සාක්ෂාත් කර ගැනීමේ ඉලක්කය උදෙසාමයි පිංගතුනි අපේ විදර්ශනාමය සිත් අපි ඉදිරියට අරන් යා යුතු යුත්තේ ඒ නිසා පිංගතුල්ලා නිරතුරුවම ඒ ධර්මානුකූල විදර්ශනාමය ඉලක්කයන් කලා යන ගමනේදී පිංගතුනි තව තව කල්යාණ මිත්‍රාශ්‍රය ලබන්න තව තව සද්ධර්ම ශ්‍රවණය කරන්න මම භාවනා කරන කෙනෙක් මට කල්යාණ මිත්‍රාශ්‍රය අවශ්‍ය නැහැ මම භාවනා කරන කෙනෙක් මට සද්ධර්ම ශ්‍රවණය කරන්න අවශ්‍ය නැහැ පිංගතුනි මෙවැනි මාර සිතුවිලි වලට ඔබේ ජීවිතේ ඉඩ දෙන්න එපා ඔබ කොතෙක් භාවනා කරන කෙනෙක් වුණත් තව තවත් කල්යාණ මිත්‍ර ආශ්‍රයම සොයාගෙන යන්න තව තවත් උතුම් සද්ධර්ම ශ්‍රවණයම කරන්න ඒ ශ්‍රවණය කළා වූ සද්ධර්මයේ නුවණින් මෙනෙහි කරන්න එසේ නොකොලොත් පිංගතුනි භාවනාවේ නාමයෙන් අපි නොඑක් දුෂ්ටීන් වල පැටලෙනවා පිංගතුනි